හොඳයි බස්කාස්තු සංශෝධනය පිළිබඳව රටම අවදීන් ඉන්න මේ වෙලාවේ රටම කතාබහ කරන්නට සූදානම් වෙන මේ වෙලාවේදී අපි සූදානම් කාටත් කලින් ඉතාමත් වික්මනින් සටන වැඩසටහනින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඔබ දුටුව වගේම මැදිරියට ඇවිල්ලා ඉන්න අපේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා අශෝක අබේසිංහ මහත්මයා ඒ වගේම ඔහු සමගින් සංවාදයට සූදානම් වෙන සිටිනවා නුවන් චතුරංග අවස්ථාව विश्वविद्यालय मेवन सौख्यमात्यवरिया මේ අමාත්‍ය මණ්ඩලයේ ඇතුලේ පහුගිය කාලෙම කතා වෙච්ච මාතෘකාවක් සයිටම් ගැටලුව දැන් සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වටලන තැනටම ඇවිල්ලා තියෙනවා මේකට විසඳුමක් කවදාද සයිටම් ගැටලුවට විසඳුමක් රජය දීලා තියෙනවා මේ බලය ගිලිහි ගිය බංකොලොත් දේශපාලකයෝ මේ ශිෂ්‍ය ව්‍යාපාර ශිෂ්‍යෝ මෙහෙවලා සහ බලය ලබා ගැනීම සඳහා ඒ සමහර දේශපාලන පක්ෂ විසින් ගෙනියන අරගලයක් විශේෂයෙන් සයිටම් ප්‍රශ්නේ අපි ආරම්භක ප්‍රශ්නයක් නෙමෙයි පසුගිය රජය සයිටම් සඳහා ඒ අවශ්‍ය නීති මෙතත් ඇති කරලා ඒ සයිටම් ආයතනය ආරම්භ කරලා තිබුණා. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීලා තිබුණා. මේ සියල්ලම කරලා තියෙද්දී ඒ කාලේ කෑ ගහන වෛද්‍ය සභාවල් කිසි දෙයක් වෛද්‍යවරු කතා කළේ නැහැ. ඒ කතා කරන නොකරන්න හේතුව කවුරුත් දන්නවා රටේ මොකද තත්ත්වය කතා කරුවා නම් මොකද ඒගොල්ලන්ට වෙන්නේ කියලා. ඒ නිසා විශේෂයෙන්ම දැන් ඒ බලය අහිමි වෙච්ච දේශපාලකයන් විසින් යම් යම් කොට්ටාස උසිගන්වනවා නැවත බලය ලබා ගැනීම කෙටි ක්‍රමවල. ඉතින් රජයක් වශයෙන් මේ සයිටම් ආයතනයට කරන්න ඕනේ මොකද්ද කියන එක අපි උත්තර දීලා තියෙනවා. ඉතින් ඒවට කැමති නැත්නම් ඒක කොහොම සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න පුළුවන්. මේ වගේ රජයේ ආයතනවලට බලෙන් කඩාවැටලා මේ ප්‍රශ්න විසඳන්න බෑනේ. මේවා යටින් කවුද ඉන්නේ කියලා අපි දන්නව නොදන්නව නෙමෙයි. ඉතින් විශේෂයෙන්ම මේ රටේ මේ සියලුම ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නේ මම දකින්නේ බලය නැති වෙලා ගිය සමහර අය නැවත බලය ලබා ගැනීමට පැමිණීම. මේ කොමෙන්ට් නුවන් මේ කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම රටේ තියෙනවා අපේ රටේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති කෙනෙකුට දෙපාරයි බලය ඉන්න පුළුවන්. ඒ දෙපාර බලය ඉන්න පස්සේ එයාට යන්න. ඒක ලෝකේ හැමතැනම තියෙන න්‍යායක්. හැමදාම බලය ඉන්න ව්‍යවස්ථාව වෙනස් කරලා හදාගත්ත අය ඉපස්සෙන් බලේ නැති වුණාට පස්සේ දැන් බලේ ඒ මම හැම වෙලාවෙම කියන එක තමයි හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලන පැමිණීම තමයි මේ රටේ මේ දින අරගල වලට තීරුම හේතුව. ශ්‍රී ලංකා නිරපක්ෂයේ වර්තමාන නායකවරයාට බැරි වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිරපක්ෂය හදාගන්න ඒ පැමිණීම මත. ඒ නිසා තමයි මේ රටේ දැන් තියෙන අපි ලෝකේ පළවෙනි වතාවට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා රජය පිහිටවලා තියෙනවා. ඒ රජය පිහිටවීම තුළ ලෝකේ අපි කොන් වෙච්ච අපේ රටට විශාල ලෝකේ පිළිගැනීමක් ඇතිලා තියෙනවා. ඒක නිසා තමයි අපිට GST ප්ලස් සාහනය ලැබුණේ. මැෂේ තහනම අපිට ඉවත් වුණේ. මේ රටට වෙන අපේ රාජ්‍ය නායකයා පිටරටවලට ගියාම මේ ලෝකේ ප්‍රධාන රාජ්‍ය නායකයා වෙන ඉස්සර බරක් ඔබාමා නැත්තුව පිටිපස්සෙන් ඇවිල්ලා පිටරට තට්ටු කරලා අතට අත දුන්නේ. ඒ වගේම එන්ජෙලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය ඇවිල්ලා කතා කරන්නේ, ඉන්දියන් නායකයා ඇවිල්ලා කතා කරන්නේ, ඇගන්ත අගමැතිවරයා කතා කරන්නේ මේ මෛත්‍රීපාල සිරිසේනමත් වන්නේ මේ රටේ නායකයාට. මොකද මේ රටේ සිළුම ප්‍රධාන දේශපාලන පක්ෂයක තුල සංගිධියා විද්‍ය රජයක් ඇති කරලා තියෙනවා. එතකොට මේ රටේ මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කල්පනා කරලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුල අපිත් හිතුවා මේ රට ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒ රජයෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු කාරණා මේ වෙනකොට ඉෂ්ට වෙලා කියලා ජනතාවට සතුටක් නැහැ. අයි මොකද සතුටක් නැති. අනිවාර්යෙන් දැන් මම පැහැදිලි කරන්න මට කාලයක් දෙන්න. මේක අනිවාර්යයෙන්ම කළ යුතුයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපති ඇයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රටේ ඡන්දයක් තිබ්බේ? වෙන මොකුත් නෙමෙයි. මේකට උදාහරණ දෙනවා. මම ඕගොල්ලන්ගේ වැඩසටහන් ඊයේ මම වැඩසටහනෙත් මේ ගැන කිව්වා. හැම වැඩසටහනක්ම මම පැහැදිලි කරලා දෙනවා. මේ දැන් ඕගොල්ලෝ දන්න මේ ළඟම සිද්ධිය බලන්න. දැන් මේ කතාර රාජ්‍යයට සම්බාධක දැම්ම මේ වටේ තියෙන රාජ්‍ය ලෝකයේ තියෙන ප්‍රධාන පොසත් රටක් දැන් ඛණ්ඩ නැති තත්ත්වයකට ආවා. අපේ රටේ එහෙම සම්බාධක දැම්ම නම් මේ මොකද වෙන්නේ? මේ රටට සම්බාධක දාන තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ලෝකයේ අපේ රට කොන් වෙන තත්ත්වයක් තිබුණා. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරුවා අවුරුදු දෙකකට ඉඳන් ඡන්දයකට ගිහිල්ලා 2016 නොවැම්බර් වෙනකන් කාලේ තියෙනවා. 2016 නොවැම්බර් වලදී මේක ජයග්‍රහණය කළා. 2016 නොවැම්බර් වෙනකන් ඉඳලා 18 වෙනි සංශෝධනය එතකොටගෙන 18 වෙනි සංශෝධනය අනුව අවුරුදු 6ක් ඉඳලා 2022 වෙනකන් බලයට ඉන්නේ. ඒ බලයට ඉඳද්දි ලෝකෙට කියන්න පුළුවන් අන්න ජනතාව 2022 වෙනකන් අපිට බලය දීලා තියෙනවා. සහ මේ එන මර්ධන
මර්ධනය කරන්න පුළුවන් ජනතා බලය නැගිටින් මර්ධනය කරන්න පුළුවන් මෙන්න මේවා නිසා දැන් අපි ආවට පස්සේ බලන්න අපි ආපු ගමන් මේ ජනතාවට දෙච්ච පොරොන්දු අපි දැන් ඉන්ධන මිල අඩු කිරීම තුල ජනතාව කොච්චර සහනයක්ද ලංකා ඒ ලංකාවේ මෝටර් සයිකල් තියෙනවා 36 ලක්ෂයක් මෝටර් සයිකල් එකට දවසක ලීටර් 2ක් ඩීසල් පෙට්‍රල් ගෙවුවොත් රුපියල් 80ක් 80 ඒවා 30ක් කියන්නේ 2400ක් මෝටර් සයිකල් පදනයක ඉතුරුවක් තියෙනවා 3 wheel 12 ලක්ෂයක් තියෙනවා 3 wheel එකට දවසක ලීටර් 5ක් ගෙවුවොත් රුපියල් 200යි 200 ඒවා 30ක් කියන්නේ 6000 රුපියල් 6000 गैस बिल रुपया 1500 අඩු කරලා තියෙනවා බෙහෙත් බිල සීග්‍ර ලෙස අඩු කරලා බෙහෙත් බිල රුපියල් 10000ක් යන බෙහෙත් බිල රුපියල් 2300යි ගන්න පුළුවන් රජයේ සේවකයන් රුපියල් 10000කින් පඩි වැඩි කෙරුවා පුද්ගලික අංශ 75 ලක්ෂයක් ඉන්නවා 2500ක් වැඩි කෙරුවා විශ්‍රාමිකයන් විශ්‍රාමයට විශේෂතාව වෙනස් කළා දැන් ඕගොල්ලන්ට විශේෂයෙන් මාධ්‍ය වේදෙන් අපි ඊපර තීන්දුවක් ගත්තා ලක්ෂ 3ක් යනකම් ණයක් දෙනවා පොලි රහිත මාධ්‍ය වේදෙන් ණයක් දෙන ගමන් ඒ වගේ මේ වගේ උපකරණ ගැනීම සඳහා ලක්ෂ 50000ක් පොලි රුපියල් 150ක පොලිස් සහනාධාරයකට දෙනවා එතකොට ඒ වගේම විශේෂ කලාකරුවන්ට දෙන රුපියල් 5000යි දීමනවා 10000 දක්වා වැඩි කෙරුවා. ඒ වගේම වග්ගඩු රෝගීන්ට දෙන රුපියල් 3000යි දීමනවා 5000 දක්වා වැඩි කෙරුවා. වැඩි හිරි දීමනවා 10 2000 කළා. එතකොට සමුර්ධි දීමනවා 750 1500කට 1500 3000 කළා. ඒක පොහොර සානාධාර දෙන පොත් සහ වලට සානාධාර දෙන අපි අලුතෙන්ම ලංකාවේ පවුල් 52 ලක්ෂයක් තියෙනවා. මේ පවුල් 52 ලක්ෂෙන් 45 ලක්ෂයක් දරුවෝ පාසල යනවා. මේ සියලුම දරුවන් අපි තව මාස දෙකක ලක්ෂ 2 බැගින් රක්ෂණය කරනවා. හොඳයි අමතුමනි. ඔව්. පොඩි බාධාවක් කරනවා. මොකද අපි රාත්‍රී 7 ප්‍රධාන ප්‍රති ප්‍රකාශයේ සිරස්තල බලන්න. දැන් මේවා කියද්ද මේ අතෝ කියන්නේ මේ අපි යන්නේ අවස්ථාව ලබා දෙනවා. අවස්ථාව ලබා දෙනවා. අපි සයිටම අරුබුදේ ඇතුළු තවත් ප්‍රති ගණනාවක් වෙන ගැස්සෙමින් තිබෙන්නේ අපි ප්‍රවෘත්ති කාමරේ අපි බලමු ඉතවත් මේකමනින් අද දවසේ ප්‍රවෘත්ති මොනවද කියලා. ඔබ ඇලිත් සරණ සමගින් නුවන් මම ඇමතිතුමාට බාධාවක් කරපු නිසා ඇමතිතුමාගේ මූණ හොඳටම කළු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අවස්ථාවක් ලබා දෙන්නට ඕනේ මේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කරන්න. හැබැයි ඉතමනු කෙටියේ. හතර ඉතමත් මික්මනින් කාලය ගන්න. මේක පැහැදිලි කරන්න කිව්වොත් මේ පැය භාගෙ මේකට යනවා. ඒ නිසා මම ඒක ඉතින් නවත්තන්න මොකද හේතුව තවත් කියන්න දේවල් හුඟක් තියෙනවා. හරි ඇමතිතුමා දැන් ඔය කාරණා ටික පැහැදිලි. ඔව්. පසුගිය රජයට සාපේක්ෂව මේ රජයේ ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගැනීමට සමත් වුණා. ජනතාවට ඔබතුමා කිව්ව සහන ටිකක් දුන්නා. හැබැයි ජනවාරි 8 වෙනිදා මේ රටේ 62 ලක්ෂයක් ජනතාව මීට වෙන මේ කියන ඒවට එහා ගිය බලාපොරොත්තුවක් තිබ්බා. පොරුටි කල්ලයි දූෂණ වංචාවම කරයි ඒ වගේ නෑ. මෙහෙමයි. අපේ රටේ නීතියක් තියෙනවා. ඔයා දන්නවා කවුරු හරි මිනිමරුමක් කරුවත් එයා අත්තන කොට ගන්න රිමාන්ඩ් භාරය තවල මාස 3කින් එළියට අවිලා තමයි අධිවිදනා භාර දෙන්නේ. දැන් ඒ වගේ දැන් ලිපිගොනු 50ක වැඩ අවසන් වෙලා තියෙනවා. අපි අගමැතිතුමා කිව්වා ඒ ඒ හොරු තියෙන වංචා විමර්ශන කරද්දි 100%ක් මේක ඔප්පු වෙනව නම් විතරක් මේක හරියට බලන්න කියලා මොකද ඒව කරලා තියෙන්නේ ඒක ලෝක හොරු කොටසක් විතරයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේව අල්ලගන්න බැරි වෙන්න මම හොඳ උදාහරණයක් කියන්න දැන් ඩුබායි වල බැංකු සල්ලි තියෙනවා කිව්වා දැන් අපි දන්නවා ඒක සල්ලි තිබිච්චේ විදිය ඇයි ඒව ගන්න දැන් ඒ රජයේ විසින් ඒක දෙන්නේ නැහැ हांगकांग राज्य प्रश्न विशाल मम अदा कोप कमिटी हिटवा कोप कमिटी अभी मे होती अभी कोप कमिटी अभी पुलवांग जनता दिपिगुण हाल गेम कोई रजेट पाड़ कर हाल मेट्रिक टोन पनसदाक मेट्रिक टोन दक्ष पनसदाकन मेरा पाड़ कर मेवागे अनिवार्य टीका बना मेसलो मेक क्यू इत आंदोलन का मेक मंकी विशेषम सामेरटे अधिचोदना बारे हूँ अधिचोदना बारे मीन नडुअम देखा अभी विनम उदाल मेहम नडुहा क्यू हेम कर मे तीन पवती नीति रात मे कर मे नीति रात मे नडुहा अड़गा मरक्याय अधिचोदना बार दीप नडु अनिवार्य दंड अभी
රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිවුස් ලයින් වැඩසටහනේ නැමැති තුමාව සම්බන්ධ කරගෙන මේ බස් ගාස්තු වැඩිවීමේ අර්බුදය පිළිබඳව කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි දැන් යමු එන්නේ ඊටම ෆේක්මනින් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට.